පල්ලෙහාට පල්ලෙහාට මේ වගේ ප්‍රමුඛතාවය අඩු වෙනවා. හරි. ඔතන ඒක මතක තියාගන්න. ඊට පස්සේ Python වල දත්ත වර්ග එහෙම නැත්නම් data types ගැන කතා කරන්නේ. Python වල තියෙනවා මේ data types වගේ. එතකොට මේ data types ගැන දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා Python has five standard data types. Python වල තියෙනවා data types පහක්. ඒ තමයි පළවෙනි එක තමයි මේ අංක numbers කියන ඒවා ඉලක්කම්. ඊට පස්සේ අක්ෂර දාම. අක්ෂර දාම වලට අක්ෂර දාම කිව්වා අනුලක්ෂණ දාම කිව්වා සන්තු කිව්වෝ විතර මොනවා කියද දන්නේ නැහැ. කොහොම කිව්වත් තියෙන string කිය. string කියන එක ගත්තා නම් අර string. ඊට පස්සේ list list. ඊළඟට tuple. ඊළඟට dictionary. numbers strings list tuple dictionary මේ තමයි python වල තියෙන standard data type නේද දත්ත වර්ගය කියන්නේ මොන වගේ දත්තයක්ද කියන එක අදහස් වෙන්නේ හරි ඒක අංකයක් number එකක් කියන්නේ අංක ගණිතමය ක්‍රියාකාරකමක භාජනය කරන්න පුළුවන් ගණිතමය දෙයක් තියෙනවා numerical value එකක් හරි එකතු කරන්න පුළුවන් සංඛ්‍යා 5යි 5 එකතු කරොත් 10යි කියලා ඉන්නේ ගණිතමය ක්‍රියාවලිය එහෙම නැත්නම් 5 එකතු කිරීම 5 string විදියට දැම්මොත් ඒක 55 කියන එක තමයි හරි ආ එතකොට ලයිස්ට් එකක් කියන්නේ ලිස්ට් කියන්නේ මේ අගයන් කිහිපයක් දාන්න පුළුවන්. ඒක ස්ට්‍රින්ග්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා ඉන්ටිජර්ස් වෙන්න පුළුවන්, ෆ්ලෝට් වැලියුස් ඕන එකක් දාන්න පුළුවන් ලිස්ට් එකක්. අපි කතා කරමු වෙන වෙනම. හරි. එතකොට දත්ත වර්ග එහෙම නැත්නම් data types ගැන කතා කරනකොට Python වල data types වර්ග පහක් තියෙනවා. හරි. එතකොට මේ data types වල තව අපි කතා කරන ආකාරයක් මේ primitive data types කියන්නේ. දත්ත වර්ග මේ Python වල තියෙන data types ටික නැත්නම් දත්ත වර්ග ටික අපි නැවත ආකාරයකට බෙදනවා මේ primitive data types කියලා. primitive data types කියලා කියන්නේ මේ ප්‍රාථමික. හරි කියන්නේ සරලතම අගයක්. දැන් නිකිල ගත්තොත් එහෙම නිකිල කියලා කියන එක තවදුරටත් නිකිල ඇතුලේ තව මොනවක් හදන්න බෑ. ඊට පස්සේ float කියන ඒවා. float කියන එක තවදුරටත් අපි කියන මේ slice කරන්න බෑ. කොටස් වලට තව වෙන් කරන්න බෑ. අක්ෂර දාම strings string slice කරන වල රේන් කරනකොට නමුත් ඒක අපිට වෙනස් කරන්න බෑ කියන අගය slice කරන්න පුළුවන් එතන boolean boolean කියන ඒවා true and false කියන අතර දෙක විතරයි තියෙන්නේ boolean කියලා data type එකේ තියෙන අගයන් වෙන්නේ true and false විතරයි එතන true and false තියෙනකොට අපිට ඒක තවදුරටත් රේන් කරන්න බෑ එහෙම වෙන් කරන්න බැරි ඒවට අපි කියනවා මේකට කියනවා ප්‍රාථමික හරි කියන්නේ මූලිකම ආකාරයේ data types හතර තමයි නිකිල integers ඊට පස්සේ float values strings සහ boolean කියලා කියන්නේ ඒවා හිමයි කියලා මතක තියාගන්න. ඒකේ භාවිතය අපි ඉතින් කතා කරමු. හරි. දැන් මෙතන දැක්කනේ අපි සමහර දේවල් නිකිල කිව්වම නිකිල ඊට පස්සේ ප්ලෝට් කරලා මොකද අදහස? හරි. ආ. ඒතර ප්‍රාථමික නොවන දත්ත වර්ග කියලා කියන්නේ මේ තවදුරටත් ටිකක් සංකීර්ණ ගණයේ එහෙම නැත්නම් තව තව කොටස් එකතු වෙලා හැදිච්ච දත්ත වර්ග. මේක ටයිප් කරන්න. ඒතර මේක ඇරේස් තියෙන්න පුළුවන්, ලිස්ට්, ලයිස්ට්, අගෙන් කීපයක් තියෙන, ටපල් තියෙන්න පුළුවන්, ඩික්ෂනරි සහ ෆයිල්. ෆයිල් එකක් දැක්කම දැන් අපි ඩේටාබේස් එක ෆයිල් හැන්ඩලින් ගැන කතා කරමු. ඒතර ෆයිල් එකක් දාගත්තාම වේරියබල් එකකට ඒක වෙනම ෆයිල් ටයිප් එකක්. ෆයිල් කියන වර්ගයේ data type එකක් කියනවා. එළිම ෆයිල් එකක්, ෆයිල් ඔබ්ජෙක්ට් එකක්. notepad ෆයිල් එකක් කියන්නේ ෆයිල් එකක්. හරි. ඒවට අපි කියනවා ප්‍රාථමික නොවන unprimitive data types කියලා. කියන්නේ ප්‍රාථමික නෙමෙයි ඒවා ටිකක් සංකීර්ණ ඉදිරියට තව වර්ධනය වෙච්ච data types වෙනවා. මේවා තමයි මූලික මේවා. ප්‍රාථමික නැත්නම් මූලික දත්ත වර්ග primitive data types කියලා කියන්නේ මේ ටිකම. integers float strings are boolean values වලට right එතකොට ඒ වගේම python වල තියෙන data types අපි තවත් වර්ගයකින් ලියනවා මොනවද mutable සහ immutable කියන්නේ mutable data types and immutable mutable කියලා කියන්නේ වෙනස් කරන්න පුළුවන් program එක යන අතරේදී වෙනස් කරන්න පුළුවන් ඒවට අපි කියනවා mutable data types කියන්නේ list සහ dictionary list and dictionary list වල තියෙන අගයන් dictionary කියන data type එකේ තියෙන අගයන් අපිට වෙනස් කරන්න පුළුවන් program එක run කරන වෙලාවෙදී හැබැයි tuple වර්ගය සහ string වල ඒවා වෙනස් කරන්න බෑ string එකක් ඇතුලේ තියෙන අකුරක් වෙනස් කරන්න tuple එකක් ඇතුලේ තියෙන අගයක් වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරන්න බැරි ඒ හරි program එක ඇතුලේ පෙන්නන අතරේ වෙනස් කරන්න බෑ ඒ හරිද list වල line dictionary වල එහෙම නැත්නම් list and dictionary වල වෙනස් කරන්න පුළුවන් ඇතුලේ තියෙන අගයන් program එක run කරනකොට අපිට වෙනස් කරන්න පුළුවන් අගයන් දා මේ දෙකේ වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න පුළුවන් ඒවට අපි කියනවා mutable data types කියලා. වෙනස් කරන්න බැරි ඒවට අපි කියනවා immutable data types. හරිද? අදහස පැහැදිලිද? මේක ලියන්න මම note එක එවන්නම්. බාධා වෙච්ච හින්දා මේ ලියන්න දෙන්නේ නැහැ. කරගෙන යමු. මම අදහස පැහැදිලිද කියලා. හරි මම ප්‍රශ්න තියනවා නම් අහන්න. Right.
ඊට පස්සේ Python වල තියෙන සංඛ්‍යා වර්ග දැන් සංඛ්‍යා කියන එක නම් numbers කියන data type එකට අයිති වෙන දේවල්. Int කියලා තියෙනවා, float කියලා තියෙනවා, complex කියලා තියෙනවා. Python වල තියෙන numerical data ගණිතමය ක්‍රියාකාරකම් වලට භාජනය කරන්න පුළුවන් ගණිතමය වටිනාකමක් තියෙන සංඛ්‍යා අපි කියනවා numbers. Numbers වර්ග තුනයි මොනවද? Integer, ඒ කියන්නේ int කියලා අපි කියනවා int. ඊට පස්සේ float, අනිත් එක complex. Complex වල අපිට පුළුවන් මෙන්න මේ වගේ මේ අර කියන්නේ floating point numbers ඔය විද්‍යාත්මක අංකනින් දාන සංඛ්‍යා, විශාල සංඛ්‍යා, ඒ වගේ වට අනුගමන complex කියන එකේ අපිට සාමාන්‍ය භාවිතයේදී අපි වැඩි පාවිච්චි කරන්නේ ගණිතමය program හදනකොට mathematical program වලදී මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉපිලන ලක්ෂ තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ floating point numbers. දශම සංඛ්‍යාත්මක අගයක්. අපි දෙන්නේ ඒ කියන්නේ 13.9 ටයිප් එක වලොත් ඒවල එක වෙනවා ක්ලාස් ෆ්ලෝට් කියන දශම කියන්නේ. අපි මෙතනදී එක පාවිච්චි වුණා කලින්. ඊළඟට පූර්ණ සංඛ්‍යා තමයි අනිත් ඒවා. හරි. ඊළඟට අනිත් එක තමයි Python වල දැන් numbers වල පස්සේ එන ප්‍රධාන දත්ත වර්ග පහක් තියෙනවා කියලා කතා කරා. අංක නේද numbers, ඒ numbers වල තියෙන වර්ග මොනවද කියලා බැලුවා. Integers තියෙනවා, float කියන જાතිය තියෙනවා, complex Python වල numerical data number කියන වර්ගයේ දත්ත සංඛ්‍යාත්මක දත්ත වර්ග තුනයි. මොනවද? Integers, ඊට පස්සේ float, complex. ඊළඟ වර්ගය තමයි අක්ෂර දාම, එහෙම නැත්නම් string කියන එක. String කියන එකේ සාමාන්‍යයෙන් string එකක් Python වල නිරූපණය කරන්නේ මේ උඩුකමා වලින්. උඩුකමා දාන. හරි. උඩුකමා දාලා ලිව්වොත් ඒක string එකක් වෙනවා. හරිද? එතකොට Python වලදී ඒ උඩුකමා සඳහා අපිට තනිහරි ද්විත්ව single quotation or double quotation is valid. හරි single quotation දාන්න පුළුවන්, double quotation දාන්න පුළුවන්. එතකොට මේ string එකක් දැන් මෙතන තියෙනවා string එකක් බලන්න මේ image එකේ මේ string එකේ තියෙන Python කියන වචන. එතකොට මේ Python කියන වචනේ ඇදලා තියෙන්නේ අකුරු වලින්. එතකොට string එකක් කියන්නේ කියන අක්ෂර ගාමයක්. අකුරු කිහිපයක එකතුවක්. ඉතින් අපිට පුළුවන් මේ අකුරු කිහිපය කොටස් වලට වෙන් කරන්න. අපි කියන එකට slicing, slice කර. පෙති ගහනවා කියන එක. එතකොට මේ string එක තියෙන අකුරු ටික order කරලා තියෙනවා අනුපිළිවෙලක්. මේ අනුපිළිවෙල පටන් ගන්න බිඳුවෙන්. දැන් මේ Python කියන එකේ p අකුරට අපි කියන p අකුර දෙන index එක. Indexing value එකේ මනසට න්යාගේ අනුපිළිවෙල අංකයේ බිඳුව. p අකුර අනුපිළිවෙල අංකයේ බිඳුව. එතකොට string එකක පටන් ගන්න string එකක් පටන් ගන්න index එක බිඳුවෙන්. අපි අනුපිළිවෙල අංකයේ කතා කරන දේ බිඳුවෙන් පටන් ගන්නවා. බිඳුව 1 2 3 4 5. අපිට ඕක අනිත් පැත්තට ගන්නත් පුළුවන් පිටිපස්සේ ඉඳන් අංක කරගෙන ඉන්නත් පුළුවන් පිටිපස්සේ ඉඳන් අංක කරනකොට අපි බිඳුව ඉඳන් මේ පටන් ගන්න ඍණ එකේ ඉඳන් එන්න අකුර තමයි ඍණ එක අපි කියන එකට නෙගටිව් ඉන්ඩෙක්සින් කියන ඍණ ඉන්ඩෙක්සින් අනුවංකයක් ගන්න ඍණ අනුවංකයක් දාන්නේ පිටිපස්සේ ඉඳන් රිවර්ස් කරනවා නෙමෙයි රිවර්ස් කරනවා නෙමෙයි කියတာ තමයි පිටිපස්සේ ඉන්න කෙනාට දෙනවා ඍණ අංක ඊළඟ ඉන්න කෙනා ඊළඟ අංක එතකොට මෙතන ඍණ එක කියන්නේ n O කියන්නේ ඍණ 2, H කියන්නේ ඍණ 3, T කියන්නේ ඍණ 4, Y කියන්නේ ඍණ 5, P කියන්නේ ඍණ 6. හරිද? දැන් අපිට මේක ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රයෝජනවත් කොහොමද කියලා බලමු. ඊළඟ උදාහරණයක් පෙන්නන්න නම් අර ඕගොල්ලෝ දන්න දේද? ID නම් එකකින් birthday එක, උපන් අවුරුද්ද, male female හොයන විදිය. දන්නවද? ID නම් එකකින්. හරිද? එතකොට ඒ වගේ දෙයකට මේ අක්ෂරත් එක්ක අපිට යන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකකට මේ string වල උපකුලක කියලා කියන්නේ මේ කොටස් අපිට වෙන් කරලා ගන්න පුළුවන් slice කරන්න පුළුවන් මේ කොටු වරහන සහ colon එක පාවිච්චි කරලා කොටු වරහන සහ colon එක පාවිච්චි කරලා හරි බලමු string එකේ ඒක පොඩි උදාහරණයක් දෙන්නම් strings වල මේ මෙහෙම මේ කරන්න පුළුවන් දේවල් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එක හරි දැන් හිතන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගමු මම ලියනවා පොඩි ප්‍රෝග්‍රෑම් එකක්
And the Chennai Okay, you may have a button sticking at the end of the round. Take it away. Input. In the හරි දැන් NIC එක ඉන්පුට් කරනවා ඉතින් NIC එකද අපි දන්නවා අපි දැනගන්නවා අපි හිතමු අලුත් එක ඔයගලගේ කියලා. ඒතර ඔයගලගේ උපන් අවුරුද්ද පෙන්වන්නේ මුල් ඉලක්කම 4. අපි හිතමු ළමෙක් එන්ටර් කරා කියලා. ඒකම නේද? 2003යි ඈ 10යි 110යි Other. හරිද? ආ එහෙනම් මම ගන්නවා year සමානයි x කියන එකේ x කියලා මෙයා input අත දැන් input කරනවා අපි input කරන එකේ හතර වෙනකම් හරිද? මෙතන ඉස්සරහ මොකද දැම්මේ නැහැ. ඒ කියන්නේ බිඳුවේ ආරම්භයේ ඉඳන් හතර වෙනකන්. ඒ අපි හතර වෙනකන් ගත්තේ මේ තියෙන බිඳුව 1 2 3. තුනක් එන්න නම් අපි මෙතන හතර කියලා දාන්න ඕනේ. මෙතන තුන දැම්ම නම් එයා ගන්න දෙක වෙනකන් විතරයි. අපි දාන ඉලක්කෙට අඩුව ගිය දක්වා තමයි ගන්න දෙන්නේ. ඊට පස්සේ මම කියනවා එහෙනම් මේක print කරන්න. print කරන්න year එක. මම අපි year එකට අදාළ කොටස වින් කරලා ගත්තා. Print කරන්න කියලා කියනවා අපිට save කරලා බලමු අපි TNIC L කියලා ගමු enter NIC කියලා තියෙනවා ඉතින් නැන්ද කියන්න ආපහු 2003යි 10යි 14 දාමු 2003 කියන එක ගන්න හරිද? ඉතින් මේ මුල ටික තමයි ගත්තේ. මේ අපි
आपको रन करेंगे और दाना एक दस नंबर से आसुर होता है बिंदु आए उनका नहीं आए उधर तो बोला एक दस पैदल तो करोगे हाँ देंगे अपने ईला करोगे नहीं अभी दें मेरे को इंटर कर लेती है नहीं अच्छा तो हाँ अभी गलत तो है मैं एक्स वाले ने गलत है नहीं अभी बालों टाइप पे के एक्स की अभी एनआईसी नाम में क्या दुरात कर लेती है नहीं क्लास स्ट्रिंग स्ट्रिंग एक आपकी दिया और आपकी दिया स्ट्रिंग एक आपकी दिया ये तो बोलता है एक अने संख्यात्मक करने के लिए नहीं हरे ये तो बोलता मैं के कौन सा जेंडर को है जेंडर का करने में इतना तूने में तूने वो कह रहा क्या ना मैं आप पांती ये तो बोलता आडू नाम फिर ही नहीं पांती ये तो प्रदास तो नहीं, ऐसा है आई, जंबलन में प्रदास तूने डबल से मिल गए, पांच किधर है? आरती मनाएं, आरती मनाएं, हेल्प, आई मतलब मैं होया, दें कोहो में देखो होया नहीं, मेरे को देने स्प्रिंग है का, पांच ये राडू तो ऐड दिखला कोहो में तो होया, मैं दें गाते का स्प्रिंग है कांडे दिए, आह ये ना आप इस तरह दें मैं मेरे का विंकल හරි මේ තියෙන්නේ බිංදුව 1 2 3 4 5 6 ඔන්න තියලා ඉන්ඩෙක්ස් එක. එතකොට අපිට ඕනේ වෙන්නේ වෙන් කරලා ගන්න මෙන්න මේ 3. එහෙනම් අපි වෙන් කරලා ගන්න පටන් ගන්න ඕනේ 4 ඉඳන්. 6 වෙනකන් ඇත්තටම 6 නෙමෙයි නම් අපි දාන්න ඕනේ 6 දැම්මොත් එයා ගන්නේ 5 විතරයි. එහෙනම් අපි දාන්න ඕනේ 4 ඉඳන් 7 වෙනකන්. ආ එහෙනම් අපි ලියන ප්‍රෝග්‍රෑම් එක මෙහෙම හරි ඊයර එක print කරන්න print කරාට පස්සේ අපි ගන්නවා then then දෙක සමානයි xk 4 ඉඳන් 7 වෙනකම් then කියන ගත්ත variable එකක් then කියන variable එකට දාගන්නේ මොකක්ද අර xk 4 ඉඳන් 7 වෙනකම් හරිද ආ අපි ඒ කරලා අපි print කරමු දෙන්න දෙන්න print කරමු බලන්න program එක දැන් ආපහු NIC එක දාන්න කියලා 9/2003 fan එකේ 0.6 6යි එතකොට මෙන්න 2003 කියන එක ගත්තා ඊළඟට තියෙන ඉලක්කම් තුන 101 හරි නේද ඒක ගත්තා ආ දැන් අපි එහෙනම් මොකද කරන්නේ අපි දානවා if එකක් if then අඩුයි නම් 500ට then කියන එක 500ට අඩුයි නම් කවුද print කරන්න මොකක් කියලාද mail කියලා දෙන්නලා තියෙන අගය අන්තිරට අරනම් print කරන්න mail කියලා else එහෙම නැත්නම් print කරන්න email කියලා හරි අනිත් කන්සෙප්ට් එකද email 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 මොමේක හිත හිත ගැලවෙන්නේ මේ කියන ගේම ගහනවාද කියලා. රයිට්. ඔන්න බලන්න error එකක් එන ලස්සන. කියන්නේ 2003යි 110යි 6යි. එයා error එකක් එනවා. මොකද කියන්නේ error එක? type error. මෙන්න මේක not supported between instances of string and int. ඒ කියන්නේ මොකක්ද? then කියන එක තියෙන්නේ මොනවද? टाइप जेन जेन के टाइप पे का बालू मार जेन के टाइप पे का स्ट्रिंग वाली इंटी है नहीं अभी क्या ना स्ट्रिंग वाली इंटी है ना इलाक आगे आ अकुरु की भैया पांती है तो बड़ा आधे दिन बाद लगे स्ट्रिंग जेन की लगती है ना मनवाई ना स्ट्रिंग वाली अकुरु विधि है तो अकुरु विधि है तो तीन एक एक कट अभी क्या ना पांती इंटरलाइट प्रश्न है, वैसे
දැන් එහෙනම් අපි මොකද කරන්න ඕනේ අපි ගාව තියෙන මේ gen කියන එකේ තියෙන අකුරු ටික අපි ඉලක්කම් කරන්න ඕනේ අකුරු ටික ඉලක්කම් කරන්න අපි කොහොමද ඉලක්කම් කරන්නේ අපි ඉලක්කම් කරන්නේ මෙහෙම අපි ගන්නවා gen සමානයි int gen gen කියන එකට දාන්න integer කරලා gen එකේ තිබිච්ච අගය හරිද ඉලක්කම් නියෝග දැන් මෙතනින් අපි කඩලා ගත්තේ මේකේ අකුරු මෙහෙම තියෙන්නේ නැත්නම් ඉලක්කන්නේ තියෙන්නේ ආ ඒකෝ අපි කෙලිම මෙයා ඉලක්කම් වලට හරවන්න පුළුවන් මෙහෙමයි gen කියන එකට දාන්න gen කියන එකේ තිබිච්ච එක int කරලා right දැන් බලන්න දැන් කියනවා 2003 110යි 25 කියලා ගන්නවා මම මෙන්න එන උපන් අවුරුද්ද 110 කියන්නේ ඉලක්කම ඊට පස්සේ තියෙන ඉලක්කම් තුන මේල් කිය අපි තව එකක් බලමු එමාෂා 2003යි 600 60 නේද මේකෙන් කියවෙන්නේ උපන්දිනේට තියෙන ජනවාරි පළවෙනි දින දෙන ඉලක්කම් ගන්න. මේක මට 99 නේ 100 කියන්නේ 2 නේද? හරිද? ආ මේකෙන් මේක බල 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 උපන්දිනේ මේකෙන් ප්‍රින්ට් කරලා ඉන්න ගන්න. ප්‍රෝග්‍රෑම් එක දෙන්න. ඔනේ string සහ integer